சொன்னதுவே பத்தி அப்படியாவது கதா கரமும் ஒப்பி துங்கின் வாரி பாடமோ விசுவேனி பாடமோ அசமானதா இவர்மி அசமானதா கெனாதி கதா கர அசமானதா இகன கத்தா பீஸ்வெல்ல பாந்தீதி ஒப்பதான்னா தெம்மி அசமானதா கென கதா கரண கூட இசெல்லாம் அப்படி கதா கரி சமானதாவே சமானதாவே பின்ன லக்குனு நீட்ட అసమానతావే తిన్న లక్కును నీది ఇంకొక దాన్ని సరే సమానతావే తిన్న ప్రకాశనయ అపి కేనో సమాన లక్కును దేపత్తర దెమ్మొత్ ఏ అపిట లెబెన్ని సమీకరణం మే లక్కును దెమ్మహమ అపిట లెబెనో ఏ లక్కును దేకేక అసమానతావే దెన్ ఈ దన్న పహ సమానై దాయ సమాన లక్కును దాయ సమీకరణం మేక అపి లివొత్ ఏమ ඒ දන පහ විශාලයි 10. එතකොට එතන තියෙන්නේ අසමානතාවය. අපි මේ සමීකරණ විසඳුවා. මේ සරල සමීකරණයක් මේ. ඒ වලට අපිට ලැබෙනවා එක නිශ්චිත අගයක්. ඊළඟට අපි පළවෙනි විසඳුම වර්ග සමීකරණය. ඒක වර්ග සමීකරණයකට ලැබෙනවා විසඳුම් දෙකක් පුතේ. අසමානතාවයත් ඕගොල්ලෝ විසඳුවා ගියවුරුද්දී අසමානතාවයේ විසඳුමේ ලක්ෂණ විසඳුම් රාශියක් ලැබෙනවා විසඳුම් කුලකයක් ලැබෙනවා ඒක තමයි අසමානතාවයක තියෙන විසඳුමක තියෙන විශේෂය දැන් අපි අසමානතා විසඳන්න සමීකරණ විසඳන ක්‍රමවේදය පාවිච්චි කළා මොකද සමීකරණයක විසඳීමේදී ඇති තියෙන ලක්ෂණයකට භාවිතා කරන ලක්ෂණ අසමානතාවලට සාධාරණ බව මම 10 පන්තියේ දෙන්නේ මම කියවා අසමානතාවයක දෙපැත්තටම ධන සංඛ්‍යාවක් එකතු කළාට අසමානතාවයේ ලකුණට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම අසමානතාවයේ දෙපසින්ම ධන සංඛ්‍යාවක් අඩු කළාම ඒ අසමානතාවයේ ලකුණ ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන් ඒ පැත්තට. ඊළඟට කියලා දුන්නා අසමානතාවයේ දෙපසම ධන සංඛ්‍යාවකින් ගුණ කළාම අසමානතාවයේ ලකුණට හානියක් වෙන්නේ නැහැ තුන්වෙනි කාරණය. ඊළඟ කියදුන අසමානතාවයේ දෙපසම ධන සංඛ්‍යාවකින් බෙදුව අසමානතාවයේ ලකුණට හානියක් වෙන්නේ නැහැ. ඔය කරුණු ඔක්කොම අපි පාවිච්චි කරලා තව එක විශේෂ කරුණක් තියෙනවා. අසමානතාවයේ දෙපස ඍණ සංඛ්‍යාවකින් ගුණකලොත් හෝ බෙදුවොත් අසමානතාවයේ ලකුණ මාරු වෙනවා. අනිත් පැත්තට දාන්නට ඕනේ. ඒ ඔය ලක්ෂණ පාවිච්චි කරලා අපි අසමානතා විසඳුවා. අපි මේ වගේ අසමානතා විසඳුවා අපි 10 පාරක්. දැන් එක පොඩ්ඩක් බලමු. දැන් මේ අසමානතා විසඳන්න අර සමීකරණ විසඳන්න වගේ මේ ධන පහ නැති කරනවා ඍණ පහක් දාලා නැත්තම් ධන පහ මේ පැත්තට ගේනවා. එතකොට ධන පහ ඍණ පහ දෙපැත්තට දැම්ම කියලා අසමානතා වෙන ලකුණට මුකුත් වෙන්නේ නැහැ. එතකොට අපි මේම ලියන්න පුළුවන්. 10 ඍණ 5. එතකොට ඒ විශාලයි 5. ඉතින් මෙතන තියෙන විසඳුම ඒ විශාලයි 5 කිව්වහම ඒ වල අගය 5ට වඩා වැඩි ඕනෑම අගයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි පුතේ විසඳුම් අපිට සීමාවක් දීලා තිනනම් අපි ඒ සීමාව දක්වා ලියා දක්වන්නට ඕනේ නැත්නම් සංඛ්‍යා රේඛාව දක්වන්න. ඔබෙන් ඇහුවොත් නිකිලමය විසඳුම් ලියන්න කියලා සංඛ්‍යා රේඛාව ඇඳලා නිකිලමය විසඳුම් ලකුණු කරලා පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ සියලුම තාත්වික සංඛ්‍යා කුලකයේ, ඒ කියන්නේ සංඛ්‍යා රේඛාවන් පාඩක. දැන් මේකේ අසමානතා නිකින පහකට විශාලයි කියන්නේ. ඒක ඔබ සංඛ්‍යා රේඛාවක් ඇඳලා සංඛ්‍යා රේඛාව ඇඳුවොත් බිඳුව පෙන්වන්න. ඊළඟට 1 2 3 4 5. 1 2 3 4 5 මේ පින් දන 5. 6 7 8 ඔබ ඇඳ පැන දක්වා ඊතලේ දාලා ඔබ ඇඳ පැන දක්වා ඒ පහට වඩා විශාලයි. එතකොට පහ ළඟ රවුම් කළා ඔබ දන්නවා පහට වඩා වැඩි ටික පාඩ කරන්න අපි දන්නවා. ඒකෝටි අසමානතා විසඳුම අපි ඒ ආකාරයට. අද අපි අසමානතා විසඳුමු ඒ වගේම තව ටිකක් ඊට එහා ගියා. බලමු මේ තවෙ දැන් අපි 3 ඍණ 6 විශාලයි
दहाय मेके सिन्हाय में पत्र के नाम एक है ने में पत्र दानहाय दान नोड की में पत्र दानहाय दान तो मेरा कुल में मुकुट पहनने हैं ऐतो कट तुना ये दहाय आई दानहाय ऐतो कट तुना ये दासे आई एक बलंद दिपत्तम में तुने बेदना दान संख्या के बिद्वट आत्मानता वे का हानि पहनी नहीं ये पत्र तुने बिद्वाम एक में पत्र तुने बिद्वाम ऐतो दासे बेदीम तो नद मम एवते मे असमानता विसदा लबेन विसनुम लियन किल विसट अड पूर्ण संख्या कुल के लियन किल दन दासे तुनेम विदुहाम किद एन नर पह पहलवाय पहाय पहाय तुनेम एकाय मंगे नामे विसन दहायट अडु निखिलमय विसुदुम कुल के लिए ऐसा पहा उत्तरे एक विशालाय पहाय तुने नेक पहाय तुने नेक रहा विशाल निखिलते का मनो दान निके हाय हाथ आठ नामे मंगे दहायट अडु है ना मैं आन आप ये विधिर दिया था पन्ने टो उन्हें सीमावा दिलती बुन नक्कल संख्या रेखावे कदाप कौन එතකොට අපිට අද පිළිටියක් එහා ගිය අසමානතාවයක් විසඳන්න බලමු. අපි බලමු මේ මොන ඒතර ලොකු දෙයක් නෙමෙයි. 2 - 6 විශාලව සමාන නම සමාන ලකුණ පාවිච්චි කළා ඔබ දන්නවා. ඊට x ඍණ x ධන 12 මේකේ අර ඉස්සෙල්ලා එක ලිව්වට වඩා වෙනස මොකද්ද? x පදයක් මේ පැත්තේ තියෙනවා. ඒතර ඔබ දන්නවා අපි සාමාන්‍යයෙන් සමීකරණවලදී අඥාත වම් පැත්තේ සංඛ්‍යා දකුණු පැත්තේ මේ තියාගන්නේ පහසුවට අපි කොයි පැත්තට තිබුණත් ඒක ගැටලුවක් නැහැ. අපි මේ x අයින් කරන ඍණ x දානවා. ඒ කියන්නේ x වලින් ඍණේ අඩු කරනවා. එතකොට ඍණ मलिकी असमानता एक्स अयंकर असमानता दिपेटम धन संख्या ऋण संख्या वे असमानता हाणी न्यायमन समीकरण विसंधन विद्येट एक्स मध्य मे पेतर लिये दिखाएक्स मे आवाहम एक्स එතකොට මේ ඍණ 6 මේ පැත්තට කියන්නේ. එතකොට මේ ලකුණට මොකුත් දෙන්නේ නැහැ. 12යි ධන 6 ඍණ 6 මේ පැත්තට. එතකොට මේ පැත්ත සුළු කළාම x විශාලව සමානයි 12යි 6යි 18. ඔව්. අපිට කිව්වොත් මේ විසඳුම් කුලකේ සංඛ්‍යා රේඛාවක දක්වන්න කියලා කොහොමද අපි කරන්නේ? සංඛ්‍යා රේඛාවක් ඇන්ද එතකොට බිඳුව ඕනේ මේ 10 අටට වඩා විශාල හෝ සමානයි. එතකොට ඔබ 18 ලකුණු කරලා 18 19 20 එතකොට මේකෙන් පෙන්නනවා 20ට වඩා ලොකු හෝ සමානයි. එතකොට 18 5යි. එතකොට ඒක පාට කරලා ඊට ඉදිරියේ තියෙන ටික ලකුණු කරනවා ඔබ දන්න. ඉතින් මේ අපිට ලැබෙන්නේ මීට වඩා ලොකු අසමානතාවයක් ලැබෙන්නේ. අපි පුතේ අපි අද කතා කරමු පොඩ්ඩක් මේ අසමානතා ගැටලු අසමානතා භාවිතා කරලා අපිට විසඳන්නට පුළුවන් ගැටලු මොනවද? අපි උදාහරණයක් ගමු පොම සරල උදාහරණයක්. දැන් මේ දින බෑග් එකක් හරි මේ බෑග් එකට දරන්න පුළුවන් උපරිම බර කිලෝ 15යි. ඒ කියන්නේ කිලෝ 15ක බරක් මේ බෑග් එකට දරන්න පුළුවන්. මේකේ තියෙනවා කිලෝ 6ක පෙට්ටියකුයි කිලෝ 6ක පෙට්ටියකුයි තව x බාර පාර්සල් දෙකකුයි x බාරත් පාර්සල් දෙකකුයි මම අහනවා මේ අණු එකේ කතාව නේද කිලෝ 15 තමයි උපරිම දරන්න පුළුවන් ප්‍රශ්නේ මොකද්ද x ට තියෙන්නට පුළුවන් උපරිම බර කොපමණ වෙනවද එතන අපි දන්නවා
මේ තුනේ එකතුව 15 හෝ ඊට වඩා අඩු වෙනවා. දරන්න පුළුවන් උඩින් පර 15යි. ඉතින් අපි කොහොමද ලියන්නේ? 2x + 6 කුඩා හෝ සමාන වෙන්න ඕනේ 15ට. කුඩා හෝ සමාන වෙන්න. අද 15 හෝ ඊට වඩා අඩු වෙනවා. නැත්තම් බර දරන්න බෑ. 15ට වඩා වැඩි නම් බෑග් එක කැඩෙනවා. දැන් මේකෙන් එනම් x තියෙන්න පුළුවන් උඩින් බර කීයක් වේද කියලා අපි සුළු කරලා බලමු. එතකොට 2x කුඩා හෝ සමානයි 15 ඍණ 6. 2x කුඩා හෝ සමානයි 15 6 කියමු 9. එතකොට x කුඩා හෝ සමානයි 4 හමාරයි නේ. 9 දෙකෙන් බෙදුනහම තරමයි. එතකොට x වල අගය 4 හමාර හෝ ඊට වඩා අඩු වෙන්න ඕනේ. මං ඇවේ මොකද? මං ඇවේ extra තිබියගේ උඩරිම බර. extra තියෙන පුළුවන් උඩරිම බර කීයද? එතකොට කිලෝ 4 හමාරයි. දෙවයි ගණන් තමයි අපිට ඇවුතන මම තවත් ඒ වගේ ගැටලුවක් විසඳුමක් බලන්න. දැන් මේක දිහා බලන්න. මේ ගැටලුව. මේක කියනවා මෙහෙම පුතේ. පිටම පාලමක් තියෙනවා මේ පාලම. මේ පාලමේ යන්න පුළුවන් කෝච්චි. කෝච්චි පෙට්ටි. පහක් තියෙන කෝච්චියක් තියෙනවා. කෝච්චි එන්ජින් එකේ බර ටොන් 5යි. මේව සමාන බර පෙට්ටි. අපි කියමුකෝ බර A කියලා. A බැගින් බර පෙට්ටි 3ක් තියෙනවා. මේකෙන් යන්න පුළුවන් පාලමෙන් එගොඩ කරන්න පුළුවන් උඩරිම බර ටොන් 60යි. උඩරිම බර ටොන් 60යි. හරි. දැන් මම අහනවා පාලමෙන් මේ කෝච්චිය එගුඩහට යන්න නම් මේ පෙට්ටියකට තියෙන්න ඕනේ උපරිම බර කීයක් වෙන්න ඕනේ? එට් ඒ කියන්නේ මුළු එකතුව ටොන් 60ට වඩා වැඩි වුණොත් පාලම කඩවෙනවා. පාලමේ යන්න බෑ. මේ ඔක්කොගේම එකතුව 60 හෝ ඊට වඩා අඩු වෙන්න ඕනේ. ඒතර මොකක් සමී? A දන්න ඒ පෙට්ටි 3යි දන්න 5 පෙට්ටි 3යි එන්ජින් එකයි විශාල හෝ කුඩා හෝ සමාන වෙන්න ඕනේ 60ට. 60 වෙනකන් ගිය හැකේ මන්ට 60ට වඩා අඩුවෙන් තියෙනවා. ඉතින් දැන් මේක සුළු කරගන්න. 3යි A දන්න 5 කුඩා හෝ සමානයි 60යි. 3යි A කුඩා හෝ සමානයි 60 ඍණ 5. 3යි A කුඩා හෝ සමානයි 55යි. ඒ සමානයි 55 බෙදීම 3. එතකොට ඒ කුඩා හෝ සමානයි 55 බෙදීම 3 බෙදලා බලමු. 3 වරක් එක 3යි. 25ට 3 වරකට 24යි. 1ක් එකතුයි 3න් එකයි. ඒ කියන්නේ මේක කෝච්චි පෙට්ටියකට තියෙන්න පුළුවන් උඩරිම බර ටොන් 18යි 3න් 1යි. ඊට අඩු වුණොත් විතරයි මේ අවශ්‍යතාවය සපුරා ගන්න. ඒ කියන්නේ බර ටොන් 60ට වඩා අඩු වෙන්නේ. 60 උඩරිම වෙනවා 18යි 3න් 1ක් එක පෙට්ටියක් බර වුණා. එතකොට ඊට වඩා අඩු හෝ වැඩි බරක් තියෙනවා නම් තමයි මේ දුම්රියට මේ තියෙන පාලමෙන් එගොඩට යන්න පුළුවන්. දැන් මේ ඔයගේ ගණන් ඔබට තියෙනවා ඕනෑ තරම් මේ 20යි 2 අභ්‍යාසය. දැන් මේ පළවෙනි ගණන කිව්වොත් කුඩා ට්‍රැක්ටරයක 1 කිලෝ 50 බැගින් සිමෙන්ති කොට්ට 5 සහ සමාන බර ඇති කම්බි කුරු 30ක් පටවා ඇත. ට්‍රැක්ටරයේ ගෙන යා හැකි උපරිම බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 70ක්. එතකොට මොනවද තියෙන්නේ? 50 ගානේ සිමෙන්ති කොට්ට 5යි. මම එකක් නික උදාහරණයකට කතා කරන්නම්. ඉතින් ටික ඔගල් කරන්න ඕන. එතකොට 50 ගානේ කීයක් වෙනද පුතේ? 50 සිමෙන්ති කොට්ට 5ක් වෙනවා. එතකොට එතන 50ව 5යි. ඊළඟට සමාන බරති කම්බි කූරු 30ක් තියෙනවා. ඔයාලට කියනවා කම්බි කූරක බර x කියලා සලකන්නලු. x ලෙසගෙන ඊට තොරතුරු ඇසුරෙන් අසමානතාවයක් ගොඩනගන්න. එතකොට දැන් කම්බි කූරු 30ක් තියෙනවානේ. කම්බි කූරු 30යි.
කම්බිකූරු ගණන 30යි කූරක බර x එක කූරක බර x එතකොට මේ ෆැක්ටරියට ගෙන්නන්න පුළුවන් උපරිම බර කිලෝග්‍රෑම් 700යි එමනම් මේ ඔක්කගේම බර උපරිම තියෙන්න ඕනේ 700 නැත්නම් 700ට වඩා අඩු වෙන්න ඕනේ නැත්නම් යන්න බෑ එතකොට කොහොමද ඉන්නේ 50 50 50 5 250යි මෙතන x එකේව 30ක් 30යි එක මේ දෙකේ එකතුව 700 හෝ 700ට වඩා අඩු වෙන්න ඕනේ ඒක ඔබ විසඳුවාම කම්බි කූරකට තියෙන්න පුළුවන් වැඩිම බර ඔබෙන් අහන්නේ ඔව් කම්බි කූරක උපරිම බර මේක විසඳමු ඔයාලට පේනවා 30x කුඩා හෝ සමානයි 700 ඍණ 250 එතකොට 30x කුඩා හෝ සමානයි 800 250 ගම් බිඳුවයි 10න් 5 5යි 6න් 2ක් 4යි නේද උතේ 450යි x බලන්න මොකද කරන්නේ x වල අගය ගන්න 450 බෙදනවා 30 එතකොට බිඳුවට බිඳුව කැපලා ගියා x වල අගය x කුඩා හෝ සමාන වෙනවා කීයටද 15ට එහෙනම් කම්බි කූරක බර කිලෝ 15 හෝ ඊට වඩා අඩු වෙන්න ඕනේ එහෙනම් කම්බි කූරකට තියෙන ඕනේ උපරිම බර කිලෝ 15යි ඉතින් ඔබට ඕවගේ අසමානතා ගැටලු තියෙන මේ 22 අභ්‍යාසෙ ඒ අභ්‍යාසෙ කරන්න පුතේ කරලා අපි ඊළඟ පාඩම ඊළඟ දවසේ සූදානම් කරගමු හරි තෙරුවන් සරණයි